ඔයා මේක දුවෙන්නේ සෙට් HD YouTube channel එකකින් එන අලුත්ම තීරිකාත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ action කැමරාවක් ගැන. ඉතින් ඔයගොල්ලෝ action කැමරා ගොඩක් දන්නවා ඇති මේවා ඔයා use කරනවත් වෙන්න පුළුවන් මේ වගේ action කැමරා එකක්. ඉතින් අද අපි මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ මේ action කැමරා එක ගැන. මුලින්ම කියන්න ඕනේ මම මේක ප්‍රගන්න ප්‍රධාන හේතුව සහ මේක තෝරගන්න ප්‍රධාන හේතුව ගැන කියන්නේ මම ගොඩක් ඇත්තටම මාසයි සාමාන්‍ය ෆොටෝග්‍රැෆික් වල සාමාන්‍ය ටික ආසයි. ෆොටෝග්‍රැෆික් වීඩියෝ වගේ දේවල් කරන මම ආසයි හින්දා තමයි අත්‍යව මම මේක කැමරාව මිලදී ගන්න ප්‍රධාන හේතුව වුනේ. අත්‍යව මේ කැමරාව මම මිලදී ගත්තේ daras.ak කියන වෙබ්සයිට් එක හරහා තමයි. ඉතින් ඇප්ලිකේෂන් එකක් උත්නා daras ඒ පිළිබඳව මම වීඩියෝස් ඉදිරිපත් කරලා තියෙනවා. මේ උඩ වෙන කාඩ් එකෙන් ගිහලා ඒ daras ඉදිරිපත් කරන වීඩියෝස් බලන්න පුළුවන්. හරි ඉතින් මම අද මේ කැමරාව ගැන තමයි අද මම වීඩියෝකින් කතා කරන්න යන්නේ. ඉතින් මම මේක ගැන පොඩි විස්තරයක් කරොත් ඇත්තටම මට මේ කැමරාව එකේ අපිට ගන්න පුළුවන් අවුට් එක ඇත්තටම රෙසලූෂන් එක ගත්තොත් ෆුල් HD 1080p රෙසලූෂන් අවුට් එක ගන්න පුළුවන් මේ ඇක්ෂන් කැමරාව එකකින්. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මම මේ මංගවා තියෙන මේක ඇත්තටම වයිට් ඇක්ෂන් කැමරාව එකක්. මේ කලර්ස් කිහිපයක් තියෙනවා බ්ලූ සහ ඒකට බ්ලැක් එකකින් තියෙනවා වයිට් එකකින් මේ වයිට් එකක්. ඒතකොට yellow ඒ වගේ කලර්ස් ගොඩක් තියෙනවා ඇත්තටම මේ ඇක්ෂන් කැමරාව වල. ඉතින් ඔයා හිතනවාද මේක GoPro ඇක්ෂන් කැමරාවක් ගන්න හැම එක GoPro ඇක්ෂන් කැමරාවක් නෙවෙයි. හරියටම මට බ්‍රෑන්ඩ් එක නම් දැන් කියන්න අමාරුයි. මොකද මේක දැන් අන්බොක්සින් එක ගන්නෙ මම අද කරන්නේ. මම මේක දැන් මාස 6ක් පමණ යූස් කරන තියෙන කැමරාවක්. ආදින් හරියටම මට බ්‍රෑන්ඩ් එක කියන්න අපහසුයි. මොකද බ්‍රෑන්ඩ් එක කියලා ඒත් මම කැමරාව පිළිඳි මම පොඩි වීඩියෝක් ගේන්න කියලා හිතුවා. මොකද ගොඩක් අය මට කෝල් කරේ නැත්තම් මැසේජ් දාද හරි දෙයක් තමයි මේ ඔයගොල්ලෝ කැමරාවක් තියෙනවද එහෙම නැත්තම් ඇක්ෂන් කැමරාවක් තියෙනවද ඔයා මොකද ඒකින් කරන්නේ වගේ දේවල් අහනවා. ඉතින් මම හිතුවා ඔයත් එක්ක මගේ දැනුම ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. හරි ඉතින් මම අද මුලින් කතා කරන්නේ කලින්ක වගේ මේ ඇක්ෂන් කැමරාව ගැන. ඉතින් මම මේ ඇක්ෂන් කැමරාවේ පොඩි විස්තරයක් කිව්වොත් අතරම ඔයගොල්ලෝ බලන්න පුළුවන් වෙන්නේ මේ තමයි අපිට ඇක්ෂන් කැම එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට බලන්න පුළුවන් මෙතනින් අපිට ඇක්ෂන් කැම එකේ ලෙන්ස් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට ඕන් ඔෆ් බටන් එකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන නිකල් පාඩිය සදහන් කරලා තියෙනවා. තව 20 කවුනක් තමයි අතර චුට්ටක් අද එළිය මදි ඇති. මොකද තව ලයිට් කිහිපයක් අඩුයි මගේ වීඩියෝ කරන්න. ඉතින් මම මේක සාමාන්‍ය එක ලයිට් එකකින් දා වීඩියෝ කරන්නේ. ඒක ලයිට් එක මගේ ෆෝන් එකේ ලයිට් එක විතරයි. ඉතින් සාමාන්‍ය චුට්ටක් එළිය මදි නම් මම හිතනවා මම පෙන්වන්න දේ ඔයාලට හොඳට පෙනේ කියලා. ඉතින් අපිට කලින් කිව්වා වගේ අපිට බලන්න පුළුවන් මේ ඇක්ෂන් කැමරා අපිට මේ විදිහට බටන් කිහිපයකුත් බලන්න පුළුවන් ඔයගොල්ලෝ පේන ඇති. ඒ වගේම ඉතින් බලන්න පුළුවන් එතන මේක බටන් අපිට සාමාන්‍ය හතරක් ගේ බටන් දෙන ඉතින් ඕල් බලනවා මේ පැත්තේ දෙකක් තියෙන ඉතින් මේ හරහා පුළුවන් අපිට අපේ වීඩියෝ එකක් කරනවා ඒකේ zoom එක zoom කරගන්න පුළුවන් zoom අඩුවඩි කරගන්න පුළුවන් මේ බටන් එක උපයෝගී කරගෙන මම वीडियो के मैं दबा के हाई पेन ना मैं टेस्ट का मैं क्या पेन ना ये मैं उठा तीन क्लिक कर बेटे पड़वा फोटो का कैप्चर करना मैं वीडियो का स्टार्ट करना सह वीडियो का आउट करना मैं वाइप करना पड़ा वीडियो का क्लोज करना पड़वा इतनी सर बटे मैंने मैंने मैं उठ बढ़ने के मेरे मैं फोटो गाने दे वाले वीडियो ग्राफिक वीडियो रिकॉर्ड करना दे वाले कोटा देवा सीधे ने तो मैं हो तो फीस के तमाम यात्रा आप ही वीडियो बल यात्रा मेके अपने पड़ी तीर यात्री मैं इधर ओन कर पेन ना मैं एक्शन कैमरा को ओन करना पूरा मैंने मतलब तीन पड़ी ඇත්තම නිකල් වගේ කොටසක්. ඉතින් මේක මේ බටන් එකක් තමයි තියෙන්නේ. මේ බටන් එක අපි මේ විදිහට එක සැරයක් ප්‍රෙස් කරමු. ඔයගොල්ලෝ මෙතන පේනවා ඇති. එක සැරයක් ප්‍රෙස් කරමු. අපි බලන්න බලමු දැන් නිල් පාට ලයිට් එකක් ඔයගොල්ලෝ පේනවා ඇති. ඉතින් මේ විදිහට තමයි අපිට මේ ඇක්ෂන් කැමරාව එක ඕපන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති. සාමාන්‍ය ටිකක් මේකේ ලයිට් එකක් මදි හින්දා ඔයගොල්ලෝ පැහැදිලි නෝ පේනවා ඇති මාව. ඉතින් කොහොම වුණත් ඇත්තටම මේක ඇත්තටම ගන්න මිලට සාමාන්‍ය ක්වලිටියක් දෙන කැමරාවක් විදිහට මට මේක ඔලිදිපත් කරන්න පුළුවන්. හරි ඉතින් වැඩි කතා නැතුව අපි මේ කැමරාව එක කොහොමද තියෙන්නේ කියලා බලන්න වීඩියෝ එකට යමු. එවන අපිට මේ විදිහට තමයි අපේ ඇක්ෂන් කැම එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කලින් කවගේ මට බලන්න මේ විදිහට බලන්න පුළුවන් HD 1080p රයිට් ටෙස්ට් ලෝගයක් වගේම ඒ වගේම අපිට කැම එකේ ලෙන්ස් එකත් අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න මෙතනින් බලන්න පුළුවන් අපිට නිකල් ස්විච් එකකුත් බලන්න පුළුවන්. අපිට සාමාන්‍ය ඕගොල්ලෝ බලන්න පුළුවන් අත්‍තරම හොඳ නිකල් වලින් තමයි අත්‍තරම මේ බටන් පවා නිෂ්පාදනය කරලා තියෙන්නේ. මොකද වෝටර් ප්‍රූෆ් නේ අත්‍තරම ඇක්ෂන් කැමරා. එහෙනම් දැන් හොඳ බිල්ඩ් කෝඩයකින් යුක්තව මේ කැමරාව නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අත්‍තරම කලින් කවගේ මට සාමාන්‍ය මේ බ්‍රෑන්ඩ් එක නම් කියන්න අපහසුයි. මොකද මම මේ ගොඩක් දවස් අත්‍තරම ओन ඉතින් ඇක්ෂන් කැම් එකේ මේන් මෙනු කියන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඇක්ෂන් කැම් එකේ වීඩියෝ එක රෙසලූෂන් එක අඩුවඩි කරගන්න ඕනේ නැත්නම් වොලියුම් අඩුවඩි කරන්න ඕනේ නම් එක ටයිම් ස්ටේබල් දාන්න ගොඩක් දේවල් කරන්න පුළුවන් මෙතන මෙනු එකට යන්න. ඉතින් ඔයාලට කාණ දෙනවා මෙතන උඩ බටන් එක ප්‍රෙස් කරමු. අපිට මේ විදිහට තමයි අපිට කැටගරිස් ගොඩක් විශාරපණක් අපිට පේනකොට බලන්න පුළුවන්. ඉතින් අතන මේක සදාන් කරලා තිනවා වීඩියෝ මෝඩ් ඒ වගේම සෙටප් වගේ දේවල්. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මේ zoom out කරන කරව ගන්න පුළුවන්. මේකේ ගොඩක් දේවල් මෙන්න මේ ආකාරයට පහළට ගෙනියන්න පුළුවන්. ඉතින් මන් දැනට රෙසලූෂන් එක 1080p දාලා තියෙනවා. මේ වට රෙසලූෂන් එක අඩුවඩි කරන්න
පුළුවන් ඔයගොල්ලන්ට මේ ඕකේ කියන සෙටප් එක ඔබලා මේ විදිහට උඩ මේ බටන් එක එක සැරයක් ක්ලික් කරපුවාම අපිට මේ තමයි බලන්න පුළුවන්. ඉතින් ඒක හරහා පුළුවන් අපිට මේකේ 720p වගේම VJ හරහාද අපිට මේකට අවශ්‍ය ක්වොලිටි දා ගන්න. ඇක්ෂන් කැමරා කවර් එකකින් يعني වෝටර්ප්‍රූෆ් කවර් එකකින් ගලවලා පස්සේ මෙතන මේ ඇක්ෂන් කැමරා බලන්න පුළුවන්. ඉතින් ඕකට බලන්න පුළුවන්. මෙතන අපිට චාර්ජ් කරන පෝට් එක වගේම අපිට බලන්න පුළුවන් SD කාඩ් පෝට් එක තමයි මේකේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ඔයගොල්ලෝ බලන්න පුළුවන් වෝටර්ප්‍රූෆ් කවර් එක ඉවත් කරලා තමයි අපිට ඇත්තටම ගොඩක් අතර හුරුබුරු කැමරාවක් තමයි ඔයගොල්ලෝ බලන්න. ඉතින් මම කලින් උගේ මෙතන පොඩි ප්ලාස්ටික් බටන් දෙකක් තමයි ඇත්තටම ඉතින් මොකද වෝටර්ප්‍රූෆ් එක හින්දා තමයි අර ගොඩක් සවිමත් වෙලා තිබ්බේ අපිට ඕම් බටන් ප්‍රෙස් කරද්දි හැම. ඉතින් මේ විදිහටම අපිට ලෙන්ස් එකක් බලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පවර් මෝඩ් බලන්න ගත්ත අපිට මේ කැමරා එක බලන්න පුළුවන්. ඉතින් අපි මේ කැමරා මෝඩ් ගැන බැටරිය කතා කරා තමයි මේ විදිහට තමයි බැටරිය ගලවන්න වගේම මේක බැටරිය චාර්ජ් කරන වගේ දේවලුත් අපිට මෙතන බැටරිය මේක පින් එක ගාලා අපිට බැටරිය එහෙට ගන්නත් පුළුවන්. ඉතින් චාර්ජ් මම කලින් උගේ චාර්ජ් කරනවා අපිට මේ පෝට් එකට චාර්ජ් ගන්න පුළුවන්. මේ වීඩියෝ එක දකින්න දෙ කොහොම ක්වොලිටි අද්ද කොහොම ඕන වගේද මේ කැමරා තිබ්බේ කියලා. ඉතින් මම අද වීඩියෝ එක කලින් කතා කරේ විදිහට ගොඩක් දෙනෙක් කහපින් වගේම ගොඩක් දෙනෙක් දැනගෙන හිටිය මම මේ කැමරා ගැන පොඩි වීඩියෝයක් කරේ. ඉතින් මේ කැමරා ප්‍රයිස් එක ගැන කතා කරනවා මම කලින් මට ඩලාස් එකෙන් තමයි රෙඩී ගත්තේ. අතර මට ඩෙලිවරි කෝස්ට් එකත් එක්ක රුපියල් 3500ක් වගේ ඇත්තට සුළු මුදලක් තමයි ගියේ මේ කැමරා ගන්න. ඉතින් මම කලින් කොයි ගන්න ගන්න ගොඩක් වැඩකාරයක් තමයි මේ ඇක්ෂන් කැමරාව. ඉතින් මේ වීඩියෝ වරනවා නම් අරිවම්ම ලයික් කරන්න, ඒ වගේ නොදන්න යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. මගේ YouTube channel එක තවත් වා සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් පාලා තුන තු පාට සබ්ස්ක්‍රයිබ් කියලා බලන්න. ඒක අනිවාර්යෙන් ප්‍රෙස් කරන්න. යපැති බෙල් අයිකන් එක මතක තුවාට පුනාකි ඕල් කියන බටන් එක ප්‍රෙස් කරලා මම මේ වගේ දා හැම තාක්ෂණ කොටුවට notification මම ගන්න. ඉතින් ඉක්මනට අලුත් වීඩියෝකින් හමු වෙමු.